ධානක් ඔබ දෙවාප පෘති සමගෙන් ම චරිත නංචය බමනොහේන්ත්‍ර. මම මල්ක උඩලවත්ත ප්‍රම නවදධනය පවෘති සිරස් තලවෙත. බරපදල වංචාදූෂණ නඩු විභාග කරන පළමු විශේෂ බාධිකරණය ව්‍යවෘත්ත කරෙ. ශ්‍රී ලංකාවේ සමුත්‍රී ආරක්ෂාව පර්ධනය කිරීමට චපානී සහාය. බඩඉරිගුබ්බලට සහතිකමලා. කොල්ල කෑමක් සම්බන්ධයෙන් පොලිස් පරිීක්ෂකවරෙකු සහ කොස්තාාපල්වරුම් දෙදෙනෙකු අත්තඩංගුවට මහනුබර පල්ලමු රන්දෝලි පෙරහැර අද ඕස්ට්‍රේලියා අගමැති අභිහෝකයේ ජෑකනි පප ල්ල ංචා දෝෂ දත් වාාහිිරමේ ්‍රපුදගල විශේෂ මහධදිකරනේ පලමු අධිකරනය අදව ෘර්ත කරුණ. ඒ අධිකන නැමතනේ තලතාතු කරල මහත්මේගේ ප්‍රධානත්වෙන්. අධකරනමත්‍යංශී මගින් මෙ නිලවශයෙන් අධිකරන සේවා කොමෂන් භාවත භරතීමද සිදු කෙරුණ. ඉන් පසු මෙහි භාරකාීත්වය අගවිනිසරුවරයා සතු වන ප. විශේෂ මහදිකරන පිහිටවීමේ සංශෝධන පනත්කටුම් පත ්‍යවස්ථාදායකයේ වැඩිචන්දෙන් සම්බත වූයේ පසුගිය මැයි නවනදායි. මැයි දහ අටවනදා කතානායකවරයා ඊට අත් සන්තැබවා. ඒ අනුව දුෂණ විරෝධී මහාධකරණේ අංක එක අධිකරණය පිහිටවීම අද සිදු කෙරුණා. දන්ඩනීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි විභාගකිරීමට මහදිකරනවලට බලය හිමිවනවා. அල්ලස් සාපරාධී විශ්වාසය කඩකිරීම, මුල්්‍ය අපහරණය මුූල්්‍යය විශුද්ධී කරණය ප්‍රස්තවාදී කටයුදු සඳහා මුදල් යෙදවීම සංවිධහනත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම මෙම මහදිකරණය තුළින් සිදුකෙරෙනවා. රාජපක්ෂ පාලන සමයේදී තම පවුල්ලේ සුක විහරණය වෙනුවෙන්, රාජ්ච මුදල් අවභාවිත වූ ආකාරය මේවන විට සිදුකරෙන විමක්්ණවලින් හෙළිවෙමින් පවතිනවා. මිග්‍යානා ගණු දෙනුවේදී DAඒ රාජපක්ෂ කෞතුකාරය සහ ඇවන් ගාඩ් පාවෙන අවිගබඩාව සම්න්ඳෙන් ගෝටාබේ රජ්පක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. දිවිනගුම අරමුදලේ මුදල් අවභවිත කළ බවට හා අයතාලෙස දේපළමිලදී ගැනීම ගැන හිටපු අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙද්දී ඔහුගේ බිරිඳවන පුෂ්පා රජ්පක්ෂ මහත්මයට එල්ලවන චෝදනාව වන්නේ චීන සමාගමකින් මුදල් ලබා ගත්බවටයි. හිටපු ජනාධිපති කාය මණ්ඩල ප්‍රධානයාට සහ රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයායට එල්වී ඇතේ රපියල් බිලියනහ. තර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකයි. ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදි කරුණු කොල්ලු පෙටිය ග්‍රන් හ හෝටල් ව්‍යපෘතියට වෙන් කළ රුපියල් බිලියන දහටයි දශම පහක මුදලක් අවභාවිත කළ බවටයි මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ. විශේක්ෂ අධිකරණයේ පළමු නඩුව හිටපු ජනාතිපතිකාරයමණඩල ප්‍රධාන, ගාමිනී සෙනරත්සාහ ශ්‍රී ලංකා රක්ෂණංස්ථාවේ හිටපු කළමනාකාරාධ්‍යක්ෂ පියදස කුඩාබාලගේ යනයට එරෙහිව ගොුණ කිරීමට තීරණ පවට අධකරන ශේෂත්‍රයේ ආනංචමාරග පවසනවා. ශ්‍රීලංකාවේ සමුද්‍රී ආරක්ෂාව වර්ධනයකිරීමට සහය ලබාතින බව ජපානය පවසනවා. දෙවිනට පැමිණ සිටන ජපාන ආරක්ෂක මාතතිය, ඉරි ුේරම හතා ජොනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ මේ බව ප්‍රකාශ කලාා. මෙම හමුව ජනාධිපති කාරයාලයේේදී අද පෙරවරුව සිදනා. ජපාන ආරක්ෂක අමත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙ අයේ. ජනාතිපතිතුමා ජපන ආරක්ෂක මාත්‍යවරයා, ඉතා සුහද ශී ලෙස පිළිගැනීමෙන් අනතුරව සකච්ඡාව පැවැවනා. ජනාතිපතිතුමාගේ පසුගිය ජපාන සංචාරයේදී ඇතිකරගත් එකගතා ක්‍රියාවට නැවීමේ ප්‍රගති සමාලෝචණය කිරීම මෙහිදී සිදුණා. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධන කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධහනය මුණ. නාතිපතිතුමා හා ජපාන ගग्්‍රහமாத்திවරயாතර පැ සා්ச்சවල ප්‍රतिඵයක් ලෙස, රපியල් බිලියන එකයි දශම අட்டක් මட்டிිனா, விරලාலா රක්ෂක यात्रா දෙකක් ලබාදීමට ජපන රජ்ய ප्याවරගත්තා. ඒ සම්भந்தேன், ජනාතිපතිතුමා හිදීස්තු ති ප කළ. දෙෙරට අතර සමුද්‍රී ආරක්ෂක සයෝගතාව, තෞතුටත් වර්ධනවනු ඇති බවට, ජනාතිපතිතුමා මෙහිදී विश्වාසේ පखලා. ජපන අආරක්ෂක අමාත්‍යවරයා සිය දෙදින සංචාරය තුළ හම්බන්තුට සහත්‍රයකුණාවලය බරායන්හි සංචාරයක රතවීමට දනියමිතයි යපාල්න රජත වසර තුනක් සප පරිමනිවිතෙන් ගල්ල බද්ධකම ප්‍රදේශයේති ඉඩම් ඔපපු පිරිණමීමම වැඩසටහනකද පසරුවේ පැවැත්වෙනවා. එඒ ්‍රමාත්‍ය වනිල් වික්ටම සිංහ මතාගේ ප්‍රධනත්වේ. ඉඩම් ඔපපු දසලක්ෂයක් ලබා තිබේ, ජාතික වැඩස්්‍රරණට සමගමිව මේ පැවැත්වෙන බවයි අමාත්‍ය ගැන්ත කරුණන තිලිග මතා පවසන්නේ.. අතිකරු ජනාධිපතිතුමාගේ කරු අග්‍රහ අමාතතුමාගේ පර්ථමාන රජීත් ප්‍රධාන මැතිවන්න පොරොන්දුවක් තමයි දසලක්ෂේකට ida oppu जाка atm M මා වෙ power Aதilakeීම්‍යතු මේgින්tino विd ජයට tun කිීම නි লে ग्gramමා්‍යතුගේ प्रdahana opu द hana අපm Aුවli ආரம்ம்பnaපුa daleri strikk ඒවගේම මාතර පස්කොඩදිත් කෑගල්ල දිස්ත්‍රිකෙත් එවගේම අද දවසේ ගාඩු දිස්ත්‍රිකයේ ජනතවෙත බද්දයකමදිත් එවැනි ඔප්පු බෙදහදීමක්, අගමසිතුමාගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට කටයුතු කර තිබෙනවා. අපි බලාපොරොත්ව වෙනවා මේ වැඩ සටහන ජනාතිපසිතුමාෙත් අගම ජිතුමාජෙත් මග පෙන්වීම ඇතුව. දිගටම කදිගමින් ක්‍රියාත්ම කරලා දසලක්ෂේ ඉඩං ඔප්පු බෙදාදීමේ වජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව ඉෂ්ටකිරීම සඳහා. ලක්කගතවට සතහනක් සිියාත්මත් කරම් අද සවස දෙකයිතියට බද්දේගමනගරයේදී එම උත්සව පැවැත්ති වට කති උතු කර ති බෙනවා. වැලිකට බඳනාගරයේ ඇති වෝ නොසන්සුන්තාව මෙ වන විට සමතයකට පත්කර ඇති බව. බඳනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර පපුල්දිනී මහතා පවසනවා. කාන්තා රැඳවියන්ගේ විරෝධතාව සමග හටගත් නොසන් සුන්තාව හේතුෙන්, පනස් දෙදෙනෙකු අතරගුවටගත් අතර, මේ පිළිබඳ වැඩිදුර විර්ශණ ක්‍රියාත්මික බයි එමහතා වැඩිදුරටත් පවසන්නේ. ිකට බඳධනාගර කාන්තන්සේ තත්ය මෙව සම්පූර්යම සම ේයට පත්වල ති යන්න. දිය දයිනික කති තුො එත වෙන්න පුළුවන් ඒගේම තමයි යම් වන විට බන්ධරග සාකරාදිිකර ැතේ මේ සම්න්ධයෙන් පරක්ෂණ ඇකරම විශේෂයෙන් ද යන් අවස්ථාව ද ජ දේ ුළොවට හනි කල ද යගේ බන්ධ ර ෙද ට පරදදි ති. ඒ සම්න්ධය වු ුද් තියන් කුල තති කර පරත් ද ද ්‍රදියන් පනස්ස ද නක් අපි යත් බන්ධනා ගරවට ස්ථාන මාරු කල්ලද න විශෂෙන් මෙ කැර ක . வரம் வ சබந்து ந்தன். மனுුවரு ஐතිயாසිக்க அசல்ல பிரහர மங்கலே பலவு றந்தோலி பிறெහரு அද வித்தி சச்சாரைக்குறணவா. தின பஹக்ப்புரா பவதி கும்பால் பெகரின் அனுத்துர்வை ரந்தோலி பெහர வீதி சச்சுவாார்ரேகிறන්නේ. பசுக்கிய தின கிப்பே புராம பிறெகரு மங்கலிய நரப்பීම விஷால பிரிசாக்கேக் பசிட்டியா. அத அரம்பவன ரந்தோலி பெகரு தின பகக்ப்புராா வீதி சச்சாரேகிரிීම நியமி தாய். මෙவன விாத் ரந்தோலி பெහர සந்தா செயலு கடியத்து சூதா நம்ப பகுதிதினவா. අද පළම ෆ්‍රරන්දෝලි පෙරහැර පවැත්වීමට නීමමතැයි. ම රංදෝලි පෙරහැර අරම්මවීමත් සමඟ විශාල් ජනතාවක් පෙරහැර නරමන්න පැමිණිතැයි අපි අපේක්ෂා කරනවා. ඔන්ගේ අවශ්‍ය සනී පාරක්ෂක පහසුකම් ආරක්ෂාව ගමනා ගමන පහසුකම් මෙසිියල්ලම මේ වන විටත් ඉතා මැනවිින් සංවිධානය වන ඉදිරියටත් ඔබට අශ්‍යයේ සියලු පහසකම් සලස දීලා තියෙනවා ඒවගේ පෙහැ නරමන්නේ. ල් ැතුමුදින් කාර්ණික වෙල්ලා හිටනවා පොලිසිං ැගෙනම වචර බෝතන් ැගෙනීමෙන් මේ පරිසරය හානි කරන්නේ පාතනවා එවගේ ඔබ දිරියෙෙන් පෙර හර කරන්නබුව වඩම්මන අවස්ථාව ජියවමාන බුදු හාමුදුරුවන්ට කරන්න ගෞරවයක්ක්සේ ඔබ ඉන්නස්ථානෙන් නැගට නමස්කාරක්න්න හැටියටත් සියමහ දෙවරුන්ගේ දේවාබරන වඩම්මන ඒ රංසිව ගෙවල් ඔබ ඉදිරීෙන් ගමන් කන්න විත ඔබ නැකට හේට ගෞරෝ පහර දක්වුණ හැටියට. තා කාරර්ණිකව ඔබ සරෝ දෙනගේම මල්ලා හිටනවා. අවසන් රදෝලි හාහ පෙරහර ලබන විසිපස් වනදා පැවැත් විනාතර, යි නොස්සේ ඒය විකාශය කිරීමට කටයුතුයෝ දාාතිබෙනවා ITයේ නි්පාදකණ්ඩයි මහා ශ්‍රී් දළඳදා මාලිගේ මාධ්‍ය ඒ එකකය ඒකා බද්ධවයි ලෝකබාසීන් වෙ ශ්‍රී් දළදා පෙරහර මංගල්ලයේ සජියවේ විකාශය කෙනෙන්නේ. කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට කොලිස් පරක්ෂකරයෙකු සහ කොස්තාාබල්වරුන් දෙදෙනෙකු අත්තඩ ෝට නතිබෙනවා. ෂ කාර ල ොස්ාන ලධහරීන් පිරිසක් විසින් මෙසේ අතරංගොටගනුල බැත්ති පානතුර කොට්ටාස දෂණ මර්ධ නාශී, පොලිස් පරීක්ෂකවරයකු සසාහ කොස් ාපල්වරුන් දෙෙදෙනකුයි. සැකරවන් සංවිධානනාත්මක අපරාධ කොට්ාසේ වෙත භාර දීතිබෙනනවා. ඔවන් අදදින කළතර මයිස්රාත් අධිකරටය වෙත ඉදිරිපත්කිීම නියමත බව පොලස් මාධි ප්‍රකාශක කාරයාලය සඳහන්රන්නවා. මේ අතර පොලිස් ලදහරින් ලෙස පෙනී සිටිමින් කන්ටේනර් සහ ලොරි ලත නවතා හඇති බහ්ඩ කොල්ල කෑමේ නිරත වූ බව කියන සංවිධහනත්මක කල්ලියක් නිට්ටමූ පොලිසිය මගින් අත්තඩඟුවට ගෙන තිබෙනවා. කොලඹ මහනුවර ප්‍රදහන මාර්ග ගමන් ගන්නා ලොරි සහ කන්ටේනර්වත්ත මෙසේ කොල්ල ක ඇති බවයි පොලිසිය පවසන්නේ හමුද සහ පොලිස් නිලධහරින්ට සමාර නිලෑඳම් ඇද ඔවුන්ම කොල්ල කෑම් සිදු කරති බෙනවා මෙසේ කොල්ල කන හන්ඩ වෙනත් පලාාත්වලට ගෙන ගොස් අඩ මුදලට අලවිකර ඇති බවයි හෙළිපති බෙන්නේ සැකරව. අතර හමුතා වැහර ගායි කු සිටින බව පොලසිය පවසනවා. පිවිද අඩුපාඩු සහිත වාහන අසු නවයකටයට හිව නීතිම පියවර ගැනීමට මෝටර් රොතු ප්‍රවාහන දොර්තමේන්තුව සහ, පොලිස් රොතවාහන අංශුවයට හැකි වුණ. ඒ. ඒදිනේදී මිරිස්වත්ත බැනු මහර ප්‍රදේශයේදී. ප්‍රධහන මාර්ගය ගමන් ගන්නා ාන පරීක්ෂවා කිරීමයි මෙහිදී සිදු වනේ. නීති විරෝධී ලෙස වාහන වලට විධ කොට සිංකර තිබීම අහිතකරවායු පිටවීම නිසි පරිදිති රිංග ක්‍රියාත්මක නොවීම ආදී අඩුපාඩු සහිත වාහන අසුන්ඩාවයක් මෙහිදී අල්ලා ගත් බවයි පොලිසිය ප්‍රකාශව කළේ. ඉති රදලෙස පා ප්‍රවාහණය කරමින් තිබූ තේක්ක දැබකඳන් එකසිේ පනස් දෙකක් සමඟ. සැකරුවන් තුන්දෙකු කහට ගස්තිගිලිය වන අඩවිනිල දහරින් විසින් අතරංගුවට ගැනනාා. ප්‍රදේශයේ දිනතුනක් පුරා කළ වැටනීමකද ඔවන්සේ අත්තනංගුවට පත්බුණ. වැඩලීම සිදුකරන අස්ථාවේදී ලොරිර තේරියද රපලා ගොස්තිිෙනවා.. දේශය බිරගුගවයින්ෙන් මිලදේකන්නා බඩිරග කියලවොට, රුපියල් හතලේක සාධි මිලක් ්‍රබාදීමට යෝජනාවවීතිබෙනවා. දේශය බඩිරිගු ගවීන් ආරක්ෂ කරගැනීමේ අරමුණින් බඩේරිගු සඳහා සාහතික ිලක් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමත්‍යංශයේදී පැවැත්වනා. බඩේරිංගු ගොවීන් එම වගාව සඳහා තවදුරටත් උනන්දු කරවීම කෘෂිකර්ම අමාත්‍යංශයේ පමණක් නොව සමස්ත රජයේම වගකීමක් බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩේරිග අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට බඩේරිංගු ආනයනය සඳහා වාර්ශෂිකව බෑ කරෙන මුදල රුපියල් මිලියන හහ පන්සේ ඉක්මවනවා. මෙ අනුව දේශය බඩීරංු ගොවීන් දිරිකැන්වීමහා බඩේරංගු වගාව ඉහළ නැංවීම, කාලීන අවශ්‍යතාවක් බවටද පත්වති බෙනවා. බඩේරංගු සඳහාස් සහතික මිලක් සම්බන්ධෙන් අදාළ යෝජනාව ඉදිරි සතියේදී, අමාත්‍ය මණ්ඩලේට ඉදිරිපත් කරන බබයි අමාත්‍ය මහින්ද අමරවරමහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ේමසායික පාදිසියක් මිහිකිරීමේ වැරසට හනේ තවත් අධරක්ලෙස ක්‍රාත්මක එන්ටප්‍රස් ්‍රී ලංකා ප්‍රදර්ශනිය, ලබන් ඇවිසි නවය තිහ සහති තිස් එක ඇනදිනවලදී මොනාගලදී පැවැත්වීමට නෙමිතයි. මේවන විටඒ සඳහා සියලු කටයුතු සූ දනම් පවයි මොරාගල දිස්්‍රික්ලේකම් ස් පත්මකළලසූය මහත්මිය ප්‍රකාශ කළේ. වන විට අපි අදාල ප්‍රදර්ශනය පවත්ත නිස්ථානයේ ඒ අවශ්‍ය ආයතනකලට ගැලපෙන විදිහට ගොඩනෑගිලි සකස් කිරීමම් සිදු කරෙනවා. ඒක්කම මේ සඳහා සහබාගි වෙන අයට පහසුවෙන් එකට යුතු කර ගැනීමට සුදුසු පරිසරය නිවනට නිර්මාණයක න එක්කම ජනතාව දරුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩ පිරට සකස් කරලා තියෙනවා. මිද අපි ශේෂීම බලාපොරොත්තු වෙන්නේ තරුණ ප්‍රජාව පාසල් දරුවන් කාන්තාව සරුිදලාගේ පැමි. ි පික්ෂ කරම් ගොදුමෙක හොද අවථාව අපි වවලයි අපින්නේ සංගවර්න වැරටන් පිබඳ ගම්පා ස්්‍රික් ල තර දුවත් කිරමි වරටහනක් වයන් ගොඩ නයිවල ප්‍රදේශේදී පැවැවනා. එය මතය මහින් දබර විරභාතාගේ ප්‍රධනත්වයෙන්. ගෝජන සේවා කුමසාරිස් වMමB විරසේ කර බාතාදමවස්ථාවට එක් සිටා. ගොීියට සලක පවාආන්ඩුවක් තියෙනවන ඒ මේිය අන්දුවේ කෙල ටමයියනැතුව කියන්න පොළු. අපි ගොීන් රක්ෂණය කල විතරක් නෙයි පෝරසානාධාරයට මිලියන තිස්තුන්දහ අපි දීල තියනෙනු. හුගේ වෙලා නියගේ ඇතිවුණා මියයට තිස්සරදහ ගොයි ජනතාවට නියන් ආධාර්වි දිීරතු. අපේ පලතුරුවට කාපනිි ගෙලවලුවට විසාාල වෙලද පොල අක්තිමින්. ඇැබැරි ඒ වෙලද පොල අපි ප්‍රෝජනයට ගන්නනෑ. අපි රටින් ගේනවා මිසක් රට යවන්න අපි මහන්සවන ැති බවතමයි පේ. ඇඩි මිල්ලකට දෙන්න පුළුවන්. අපි කාමණික විදියට වගාකර මේ වැඩපිල්ලල් ප්‍රචලිත කරන්න අපි ඩමශ්‍ය වෙන. දැන් අපඒ වැඩපිළියලට අදදියල බියන දැන් කැටවිරාමයක් නැවතත් දේශී පවාත්. පවුල විසිදහසකට පිරිසිදු පානිය චලය ලබාදීමේ අරමුණින් යෝධ සංගර්ධන ව්‍යපෘතියක් සහහා රපියන් මිලියන හයිදහස්තුන්සිේ අනු පහකවෙන් කරතිබෙනවා. ඒ සමග තවත් සංර්ධන ්‍යපෘතිකය පයක තොරතුරු සංකර්ධන පවත් විේෂන්ගේ. දෙම ොළොන්නව සංවර්த்தන වැඩ ටනනිද, ොළොන්නර්ුව ශ්‍රக்க ජනතාවට පිරිසිතු පණීංචරය ලබදීමේ ්‍යපෘති ක්‍ර ත්මකයි. මෙයටතේ කදර වෙල නව චලර ුණක් ති කරනවා. එ සඳහා රපියල් බිලියන එකසි දහතුනක් වැය කරනවා. ජල ටර් පහළුස් ලක්ෂ එහි ගඩා කළ හැකි බව, ජාතික ජල සම්පාදන මண்டල, ොலும்න්නර්ව කාරයාலே ප්‍රධාන ීஞ்சනේරු රஞ்ச අමසිංහ මහතාපාව වසනවා. පොන් අතුුව දිස්ත්‍රක තුළ පවතින පවුල් විසිදහට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාණක් පිරිත් පාන ජය ලැබා ගන්ට අවස්ථාව සැලසෙනවා මෙම ජලකුල්න්න මගින් නගරේ තුළ ජල අවිහිරිතා යන සියලමු දේවල් ඉවත් කරලා ඉදියේදී ජල සපය ගන්නඩ හැකියාව ලබෙන. ධම පලාතේ ඉදි කල ප්‍රථම ග්‍රාම් සංවර්ධන ප්‍රදේශය බලමණඩල කාරයාලිය පසු කිය දාවිවෘධ කරා ඒ පලාාත් ග්‍රාම් සංවර්ධන හා කෘට මාත්‍ය තිලින්න බණඩාරත දෙෙන්න්නකෝන් මතාතගේ ප්‍රධහනත්වෙන්. ගම්පරලිය ජවාතික සංවර්ධන වැඩසරහනයටතේ සෑම මැතිවරණ කොට්ටාසේකටම රපියල් කෝටි දහය බැගෙන් වෙන් ක ඇති බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අබලන්තොට ලනම මඩලගල වැව වසර හතලිහිකට පසු පිළිසකරකිරීම කටයුතු ආරභ කරුණා. ඒ අමාත්‍ය මහින් දමරවර මහතාගේ ප්‍රධානත්වෙන්. ැව්දහසක් ගම්දහසක් සම්වර්ධන වැරිසටනයටතඒ මෙ සඳහා ප්‍රතිපාදන වැ කරනවා. මෙ තුින් ප්‍රදේශය ගොවින් රැසකට සැත සැසෙනවා. එල්ල ප්‍රදේශය ලේකම් කොට්ාසේ කරදගොල්ල ග්‍රාමේ ජරතාව දඩි පානිය ජල අර්බතියකට ලක්ව සිටියා. ඊට විසඳම් සපයමින් නවජල ව්‍යපෘතියක් ආරභ කරුණේ පාර්ලිමේතු මන්ත්‍රී චමින්ද විජේසිරිමහතාතෙන්. ඊට වැකරනමුදල රුපියල්මලියන හத்தை දශමතුක්. අපේ කරඳගොල්ලේ දොලාහයකනුවේ ගම්මානේ අවුරදු විස්ක් විසිපාක් විතර වගේ ජලය තිබුන්නෑ එඒ නිසා අපිට මේ ලබදෙන ජලමාර්ගේ කියෙන අපි ගොඩා සත්තුට වෙනවා රජයග නැතින් කිය දෙයන්න වැඩවේෙනවා වැඩ කෙරෙනවා පුතුම සම්පතක් මේගම්මට දුන්නේ. ඒ ස්තූතිවන්තයවා රජයට මෙගේ ්‍යප්තියක් අපේ ගමට ලබාදීම සම්බන්ධව වැලිමට කැපිටි පො විිදුරපොල ඉදහයට කෘෂිමාර්ගයක කොක්‍රීට් අතුරා සං ර්ථනය කරතිබිෙනවා. සඳහා රජය වැෑ කලමුදල රපය ලක්ෂ විසක් පමට වනවා. විදුරපොල වෙෙල්්‍යායහරහා වැැටියඇති මෙම මාර්ගය කලක් තිස්සේ අබලන්න පැවතුනා. ඒ සංකධනය කිරීම තුළින් තමොන්ට ඉමහත්සෙත සැලසනු පවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පාහදල දුන්න රජයට ගඩක්ම ස්තතුතින්ද. පවතින රජය මගින් අපිට මේ අඩි අටසිය පමණ සකස් කරලා දුන්නා එතුර කොටක් කොංකික් කර දෙනසැසය පවතමනන්න රජයෙන්ඉල්ලා සිටනු. ගම්මාන ඇත ඩ පාඩුවක් කරලා විචමේ පරාපට දැන් හැුනා ොවී ැයගේ සතුවෙනවා පාර සකස් කලා දීපේ අපේ රජයට ස්තෘති අන්තේරවා වර්තමායේ රතුල පතින ප්‍රජාතන්ත්‍රවාදය හිටලර් පාලයක් තුළින් නැති කිරීමට සිවිල් සංවිතාන කිසිසේත් ඉඩ නොතමන බව නිතිඥ නිල්ද සිල්වා මතා පවසනවා. හොරු නැති අණ්ඩුවක් යථාර්ථයක් තියෙන මෙයින් මාතර පැති විදවත් කතිකාවකද ඒ මතා මේ බවසන හන් කලා. ඒ නිසු තරෝ නන් නීති පන ෑන එක ො බඩුවක් න දන්න හුට අන්ගල පුද්වල ය ෙ ගේ න අවරු රම න්න ඒකට පත්දෙ නම ටිවත් ඇව. ඒ ජති හිල නාවත් මේ රැස්සීමව ය අම්බිනය තර. ඒකගේ දරනු එකකාද පතිවාදයකට ගියොත් මේරටේ ප්‍රජාත්‍රවාදයයක්ඇතිවරයි ්‍රජාතන් ප්‍රවාදය හටනකන නොත්තිවරයි ති එහකොට වෙරට ඉන්නම් න්න එකක කොටසකට තරක් ව ල ුර පි මේ දවරන් එහමගත්වයක්. ඒ අටපුාමති ඒගන්න ඕන ඒ දත්තගේන්න ඕන්නම් ඔය හිට්ලර් රට එක පිපත්තල් වැැදගත්තර ගමන්න දැන් පුවත් කෙහි පයක්ක්ල හොඩෙන් ලෝක ගම්බද කාන්තා සම්මිලනේ අනුුවන සඟත්සිරසමරුම මෙවර ශ්‍රී ලංකාවේදී පවැත්වනාා ඒ හිටපු ජනාතිපතිී චන්ත්‍රිකා බන්ඩනායයික කුමරතුන්ගේ මහත්මියගේ ප්‍රධනත්වයෙන් මෙවර හි සභපතිත්වේ හෙබවයේ ලංකා මහිලා සමිතියේ සබහපතිනී තිලකා පෙරාමහත්මයයි ලෝක ගම්ඹද කාන්තා සම්මිලනී සභාපති ඒ. රුත් ෂැන්ක් මහත්ම අතුළ පිරිසක් මෙම අවස්ථාවට සභාගේ වුුණහා. ජාතික චිත්‍රපට සංස්ථා තරගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන මල්නී ෆොන්සේකා අභිනන්දන සිනමා උලෙල අදින් අවසන් වනවා. කැලනිය විශ්වවිද්‍යාලයේ මානම ශාත්‍රපීටය හා මාල්නී ෆොන්සේකා පදනමික් වයි ය සම්විදහන්න කරන්නේ. අම්මාවරුණේ චිත්‍රපටයයි යේ තිරගත කෙරුණේ ආකාස කුසු චිත්‍රපටය අද ප්‍රදර්ශනය කිරීමට නමතයි. හෙලේ නිලිරැජන මාල්නී ෆන්සේකා මහත්මිය ප්‍රධාන සිනමා ශේත්‍රය ප්‍රවීනයින් ඇතුළු පිරිසක් විමවස්ථාවට එක් කුණා. ප්‍රවීන ලේඛක සමන් කළුවාරචචිමහතාගේ තීන්ත නදිය කෘතිය එලි තැක්වීම කොළඹ දීසිදු කරුණා. ්‍රතාාය ජාතික පෝල් M.M කූප රචනා කළ, Riව of ඉන් කෘතියේ සිංහල පරිවර්තනයක් ලෙසයි මෙම කෘතිය එලි දැක් වෙන්නේ. ඉතිහාස කාලිග මහග යුගේ අලා මෙම කෘතිය රචනා කරතිබෙනවා. මහචාරය ජ.AB. දිසානායක, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ත්‍ර සිරයන මහත්තවරුන් මෙෙන්ම ්‍රතාානය ජාතික පෝල් MM කූපද මෙමවස්ථාවට සපාකිී වුණා. පළමු වැත්තාවත්ත මම ලංකාවෙත ආවේ කලෙන්. ඇත්තකොත් මගේ වයිස් VීC. දැකයි. ලංකාවේ මිනිස්සු. මත හරිකරුණවයි. මම ඇයලගේ පවුල වගේ. එයා මත්තව සිංහල භක්්ෂාව උගානුව. මම හරි සන්තොසැන්. ඔයල මගේ පෝතත කේමති පාව මම සිතාම. සමාජවාදී ජනතා පෙරමුණ සංගධාන කළ මාත්‍ය හම් වුවක් කොළඹදී පැවැත්වනා. එහි ප්‍රධාන ලේකම් ්‍රරජා කොල්ුගේ මහතා ඇතුළු පිරිසක් මහිදී අදහස් පල කළා. නොච්චයාාගම අඩම්පනයේ දෙමටමල් රජමහා විහාරස්ථානයේ නව චෛත්‍යයේ කොත් පැළඳවීම සහ. ර්මක්්‍යධාතුන් වහන්ේ තැන්පත්කිීමේ පුුණ්යෝත්සය උත්කර්ශවත්ත පැවැත්වනා. ඒ මිරිස වැටිය රජමහා විහාරාධිපති පූච ඊතල වැඩනු වැවේ ඥානතිලක ස්වාමින්න් වහසගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූච මහවිලච්චිය විමලස්වාමින්න් වහන්සේගේ අනුශාසනා පරිදිී පිින්කම පැවැත්වනා. මහා සංග්‍රත්නය සහ සැදැවතුන් ඇතුළු විශාල පිරිසක් විමවස්ථාවට සභාකි වුණා. මස්කෙලිය මෞසා කලේ ජලාශ්‍යයාාශ්‍රිත අපද්‍රවේ කැස් කිරීමේ ්‍රධානයක් සාර්ථකව පැවැත්වනා. ක්ෂපාන විදුලි බලාගාරයෙන් යෝජ්‍යසාමාන්‍යාධිකාරී CGS. ගුණසේකර මහතාගේ උපතිෙස් පරිදි එය පැවැත්තුනේ. විදුරිපල මණඩල සේවකින් නාවික හමුතාව යුදහමුදාව පොලීසිය ප්‍රදේශවාසින් ඇතුළ විශාල පිරිසක් මෙම අවස්ථාවටෙක් සිටියා. දෙවා ප්‍රති්‍යාදට අවසන් ඔබට සුබදවසක් www.ipnnews.telk.